දවසක් ඒවා සියලු දෙනාටම අපි සාකච්ඡා කරන්න අපේ නවවෙනි පේපර් එක මේක පළමු කොටසක් මේක ලකුණු මම ඉවරලා තියෙනවා දැන් අපේ ක්ලාස් එක ආපු ළමයිට ඉතින් අපි බලමු මේකේ ඔයගොල්ලන්ගේ මොනවද තියෙන අඩුපාඩු කියලා ඉතින් බලන්න මේ පරණ ගාන රුපියල් 1500ක් දුරකතර ගාස්තුව 100 රටක එකතු කළාගේ මත බද්දක් අය කරනු ලබනවා කියන්නේ වැට් බද්දක් බදු මුදල කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා මේ ගාන අල්ලන්නේ මෙන්න මේ ප්‍රතිශතයෙන්. ඒ කියන්නේ ප්‍රතිශතයේ තේරුම අපි ගැන අවබෝධයක් තියෙනවා නම් අපිට මේ ගාන පහසුවෙන් හදන්න පුළුවන්. මේකේ අදහස තමයි 100 රට කියන එකේ අදහස රුපියල් 100ක් වුණොත් වැට් බද්ද වෙන්න ඕනේ රුපියල් 8ක් කියන එකයි. හරි රුපියල් 100ක් වුණොත් වැට් බද්ද රුපියල් 8ක් කියන එකයි අදහස වෙන්න ඕනේ. මේ 100 රට කියන එකේ. එහෙනම් රුපියල් 1500ක් වුණොත් වැට් බද්ද කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. හරි දන්න නැති නිසා x කියලා දාගන්න. අච්චර මෙච්චර නම් එච්චරට කොච්චරද කියන එක තමයි අදහස. එතකොට මම කිව්වා මේක සුළු කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. මේ x ළඟ තියෙන දෙක මෙන්න මේ දෙක වැඩි කරගන්නවා මේ ආකාරයට. x ඈතින් තියෙන 100 හැමතිස්සම ඈතින් තියෙන එක මෙන්න මේ x ඈතින් තියෙන එකෙන් බෙදා ගන්නවා. එතකොට අට වැඩි කිරීම 1500 බෙදීම උරයට මාරු වෙනවා 100. එතකොට අග බින්දක ලැබිලා ගිහිල්ලා 15 සරක්කට රුපියල් 120ක් කියලා අපිට ලැබෙනවා. ඉදිරියට යන මොඩල් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ කුලක ගණනක් තියලා තියෙනවා. උගලන්ට NA කියන්නේ මොකද්ද කියලා දීලා තියෙනවා. NB කියන්නේ මොකද්ද කියලා දීලා තියෙනවා. ඊට අමතරව NA මේලේ B කියන්නේ මොකද්ද කියලා දීලා තියෙනවා. ඉතින් මේක හදන්න හරි පහසුයි. උගලන්ට කුලක වල සමීකරණයක් තියෙනවා මේ ගණන හදන්න. NA ඡේදන B සමානයි NA ධන NB ඍණ NA A මේලය B. NA කියලා කියන්නේ 6යි, NB කියලා කියන්නේ 9යි, NA මේලය B කියලා කියන්නේ 12යි. 9යි 6යි 15ක් වෙනවා. 15ෙන් 12ක් ගියාම පිළිතුර 3ක් විතර අපිට ලැබෙනවා. ඉතින් මේක හරිනම් ඔයාලට ලකුණු 2ක් හිමි වෙනවා. හොඳයි, ඊළඟ ගාන මේක මම ක්ලාස් එක කරපු ලෙසන් එකක්. 10 වසර පාඩමක් වුණාට එක්සෑම් එකට එන්න පුළුවන් ලොකු සම්භාවිතාවක් තියෙන ගානක්. AB යනු සිරස් කණුවක් වන අතර AB කියන්නේ සිරස් කණුවක්ලු මෙන්න මේක. එතකොට BC කියන්නේ තිරස් පොළවලු. ඒක තිරස් පොළව කියලා ඔයගොල්ලෝ දන්නවා. එතකොට ඔයගොල්ලන්ට කියනවා AC ට බලනකොට මෙන්න මෙතන ඉඳන් බලනකොට BC මත මෙන්න මේ තිරස් පොළව මත P හා Q ලක්ෂ දෙක අවරෝහණ කෝණ පිළිවෙලින් අංශක 45ක් සහ අංශක 60ක් වේ කියලා දීලා තියෙනවා. එතකොට A ඉඳන් තමයි බලන්නේ. ඒ ඉස්සෙල්ලාම අපි මේ ගණන් හදාද්දී අපි තිරස් මට්ටමක මාක් කරගන්න ඕනේ. තිරස් මට්ටම මාක් කරගන්න මොකද බලලා කෙනා මත. ඉතින් මේකදී හරිම සරල සිද්ධාන්තයක් තියෙන්නේ. තිරස් මට්ටම මෙහෙමයි. තිරස් මට්ටමේ දැන් උඩ බලද්දී ආරෝහණ කෝණ, තිරස් මට්ටමේ දැන් පහළට බලද්දී අවරෝහණ කෝණ. ඒතොර ඒ ඉඳන් අපි පහළ බලද්දී P සහ Q ලක්ෂ දෙක තියෙනවා. එක ලක්ෂයක් මම මෙහෙම දෙනවා. එක ලක්ෂයක් මෙහෙම දෙනවා. හරි ලොජික ගත ගන්නකොල්ලෝ. එතකොට P ලක්ෂයේ අංශක 45 ගෙල්ල තියෙන්නේ. එහෙනම් තිරා හැමදෙස්සම කෝණමයින තිරස් මට්ටමත් එක්ක අවරෝහණ කෝණයක් නිසා තිරස් මට්ටම ඉඳන් පහළට තමයි මයින්න ඕනේ. එතකොට අංශක 45 මෙහෙම මාක් කරගන්න. I Q ලක්ෂය තියෙනවා තිරස් මට්ටම ඉඳන් අංශක 60කින්. අංශක 60කින්. ඕන්න මෙතන 15 කියලා දාගත්තත් හරි. මොකද 45යි 15යි 60ක් නිසා එතන මෙතන P ලක්ෂය මෙතන Q ලක්ෂය සමහර කට්ටිය හදපු ගණන් වලදී මේ අකුරු දෙක මාරු කරලා තියෙනවා. සමහර කට්ටිය මේ කෝණ මැල්ල තියෙන විදිහ වෙනස්. හැමදෙස්සම මේ ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ මයින් මේ තිරස් මට්ටමත් එක්ක ඉගෙන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕගොල්ලන්ගේ. ඉතින් මේක එක P හරියට ඇඳලා තියෙනවා එකක් හම්බ වෙනවා. Q හරියට ඇඳලා තියෙනවා දෙකක් හම්බ වෙනවා. මේ කෝණ මයින් ඕනේ නැහැ. දර්ශකණක් තමයි දින්න ඕනේ. හරි. ඊට පස්සේ තියෙන උගලන්ට මේ දර්ශක ගාන සාමාන්‍ය එක්සෑම් එකේදී සුලභව දකින්න තියෙන ගාන. එතකොට මේක කොහොමද අපි ලඝු බවට පත් කරගන්නේ? ඉතින් මම කියලා දීලා තියෙනවා මෙතන හැමදෙස්සම පාද විතරයි එහෙට මෙහෙට යන්නේ. හරිද? 5 මෙතන 3/5 කියලා නේ තියෙන්නේ. 243 3/5. එතකොට 5ත් ස්ථිරව තන තියෙනවා. 243 ස්ථිරව තන තියෙනවා. මේ පාදේ විතරයි එහෙට මෙහෙට යන්නේ. එතකොට log 3 ඉලක්කම් මෙතනට ආවට පස්සේ 3 243 සමානයි පිළිතුර 5. මේක හරියට කරලා තිනවනවා. ඔයාලට ලකුණු දෙකක් හිමි වෙනවා. ඊට සාධක වලට වෙන් කරන්න කියලා දීලා දෙනවා ගාන. 12 ගුණාකාර අපි ගත්තොත් 12 ගුණාකාරය වෙන්නේ 4 වරක් 3. 4 වරක් 3 නම් කර අපිට එනවා
හයවරක් දෙක එනවා. ඊට අමතරව 12 වරක් එක එනවා. එතකොට අපිට මෙතනදී මේ ඉලක්කන් දෙක පාවිච්චි කරලා මෙතන ඍණ එකක් තමයි අපිට හදාගන්න ඕනේ. එතකොට 12 එකයි එකතු කරලවත් 12 එකයි අඩු කරලවත් අපිට එකක් හදාගන්න බෑ. ඒ වගේම 6 2 එකතු කරලවත් 6 2 අඩු කරලවත් අපිට එකක් හදාගන්න බෑ. හැබැයි අපිට 4 3 අඩු කරලා අපිට එක හදාගන්න පුළුවන්. හැබැයි අපිට හදාගන්න ඕන හොඳට මතක තියාගන්න ඍණ එක හදාගන්න ඕනේ. එතකොට ඍණ එක හදාගන්න ඕන නම් මෙතන තියෙන ඉලක්කන් දෙකෙන් ලොකු ඉලක්කම 4 ඒක තමයි එන්න ඕනේ ඍණ. එතකොට 3 ධන වෙන්න ඕනේ. එතකොට බලන්න 4 3 කරුණා මෙච්චයි ලොකු ඉලක්කම ඉස්සරහින් ඍණ එක නිසා අපිට ඍණ එක හදනවා. එහෙනම් අපි ගන්න ඕනේ අනිවාර්යයෙන් x වර්ගය ඍණ 4 x ධන 3 x ඍණ 12 කියන එක. එතකොට අපි පද දෙක දෙක සැලකුවොත් බලන්න x එකක් ඊට ගත්තොත් මෙතෙන් එන්නේ x ඍණ 4. එතකොට මෙතනටත් x ඍණ 4 එන්න ඕනේ. x ඍණ 4 එන්නේ නම් අපි මෙතනින් ඊට ගන්න ඕනේ 3 ඉලක්කම. එතකොට මෙතන ඍණ නම් මෙතන මෙන්න මේ ඍණ හදා ගන්න නම් මේක ධන වෙන්න ඕනේ. එහෙනම් අපේ සාධක වෙන්න ඕනේ x ඍණ 4 වතාවා x ධන 3. මේක නම් ගොඩක් කට්ටියගේ හරි කියලා තිබ්බා. නමුත් ඔයගොල්ලෝ තව ගණන් හදන්න මේකෙන් විවිධාරදි ගණන් එන නිසා මේක හරිම ලකෝ දෙයක් වලට හම්බ වෙනවා. එහෙනම් අසමානතා ගණන් බලන්න. අසමානතා ගණන් බලන්න 2x ඍණ 1 උඩයි 3 කියලා තියෙනවා. ඍණ 1 අතර ගියම ධන 1 වෙනවා. 3 ධන 1 4ක් කියලා එනවා. එතකොට 2x එම් 4 බෙදීම 2 බෙදීම 2 කියලා ගත්තොත් x උඩයි 2 කියලා එනවා. ඉතින් මෙතනට ගන් හදනකොට ලකුණු 1ක් හම්බ වෙනවා. අපිට කියන්නේ මෙතනට ගන් විතරක් නෙමෙයි පූර්ණ සංඛ්‍යා සියල්ල ලියා දක්වන්න කියලා තියෙනවා. පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ බිංදුව 1 2 3 4 5 6 කියන ඒවා. එතකොට මේ අසමානතාවය කෘත්‍රිම විදිහට අපිට ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා කියන්නේ බිංදුව 1 2 කියන ඒවා. ඉතින් බලන්න මේ ටික හරියට ලියලා තියෙනවා නම් ඔගලන්ට තව ලකුණක් හිමි වෙනවා. හරි. එතකොට බලන්න දැන් මේ ගණන් 6ට ඔගලන්ගේ අඩුපාඩු මොනවද තියෙන කියලා. අපි එහෙනම් යමු 7 වෙනි ගණන්ට. හොඳයි. 7 වෙනි ගණන හරි පස්සු ගණනක් හැම ඔගලගේ හරි කියලා තිබ්බ මේ ගණන. මේකේ හරය සමාන නැහැ. උඩ යටයි දෙකෙන් වැඩි කරලා මෙන්න මේ දෙක බෙදීම x කියන එකේ උඩ යටයි දෙකෙන් වැඩි කරලා පස්සේ අපිට පල්ලෙහා 2x කියන එක හදාගන්න පුළුවන්. එතකොට 1 යට 2x ධන මෙතන උඩ දෙකින් වැඩි කරලා පස්සේ දෙවරක් දෙක හතරක් කියනවා. මෙතන පල්ලෙහා දෙකින් වැඩි කරලා පස්සේ 2x කියනවා. හරය සමාන හරය සමාන වුණා. එතකොට අපිට පුළුවන් ලබේ සමාන විදිහට එකතු කරන්න. ඉතින් 4 1 එකතු කරනවා 5යි. 5 බෙදීම 2x උත්තරේ. ඉතින් මේක හරිනම් එයාට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊපස්සේ 8 වෙනි ගාන බලන්න. 8 වෙනි ගාන 3x වර්ගය 2xy. අපි දැන් මේක ගුණාකාරයක් විදිහට ගියාකරනකොට 3 වැඩි කිරීම x වැඩි කිරීම x දෙක වැඩි කිරීම x වැඩි කිරීම y. දැන් අපි පොදු a වැඩි කවි වෙන් කරගත්තොත් මේ බලන්න x එක පොදු වෙනවා. ඒක වෙනම ලියා ගන්න. ඊට අමතර විතර වෙනවා ටිකක් අපිට වෙනම ලියා ගන්න වෙනවා. 3 වරක් 2 6යි. 6යි xy කියලා ලියා ගන්න පුළුවන්. එතකොට 6 xy x වලින් වෙන් කරුවොත් උත්තරේ 6 x වර්ග y. එහෙනම් පිළිතුර 6 x වර්ග y කී විදිහට අපිට වුණා. එතකොට පිළිතුර එතන දෙකක් ඉතිරි ලැබෙනවා. 9 වෙනි ගණන එන්නේ ගුණෝත්තර ශ්‍රේණි ගණන. තාම අපි ඔයගොල්ලන්ට තියරි ක්ලාස් එක කරපු නැති ගණන. නමුත් මේක දැනට ඔයගොල්ලෝ බලාගන්න මේ වගේ ගණන් තමයි එක්සෑම් එකට එන්න පුළුවන් තියෙන්නේ. ගොඩක් වෙලාවට පිළිතුර දර්ශක ආකාරයෙන් දැක්වීම ප්‍රමාණවත් කියලා දීලා තියෙනවා. බලමු අපි මේ ගණන හදන විදිය. දැන් මෙතන සංඛ්‍යා රටාවක් ඔයගොල්ලන්ට පේනවා. මේක ගුණෝත්තර ශ්‍රේණිය. ගුණෝත්තර ශ්‍රේණිය කියලා අපි අඳුරගන්නේ කොහොමද? මේ මුල් පද දෙක අතර يعني පසු පදයෙන් පෙර පදේ බෙදුවට පස්සේ අපිට එනවා පොදු අන්තරයක් නෙමෙයි පොදු අනුපාතයක්. මොදිස්සෙම පොදු අනුපාතයක් කියන සමාන්තර ශ්‍රේණි වල තමයි පොදු අන්තරයක් ගන්න. නමුත් ගුණෝත්තර ශ්‍රේණි වල ගන්න පොදු අනුපාතයක්. හය බෙදීම දෙක කියලා කියන්නේ 3යි. ඔයාලට ඕන නම් පුළුවන් 3 වෙනි පදය 2 වෙනි පදය බෙදා ගන්න. 18 බෙදීම 6 කියන්නේ 3යි. එතකොට TN සමානයි AR N ඍණ එක තමයි අපේ සමීකරණය වෙන්නේ. ඒතර අපි අහන්නේ 12 වල පදේ T 12 කියන එක. ඒතර මුල් පදේ වෙන්නේ 2යි. R කියලා කියන්නේ 3යි. 12 එකක් ගියාම 11ක් කියනවා. ඉතින් මේක මේ විදිහට තිබ්බොත් ප්‍රමාණවත් ඔයගලන්ට මේක සිදු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක හරියන ලකුණු දෙයක් හම්බ වෙනවා. ඊළඟට එකේ ඉඳන් 10ට එක් සංඛ්‍යා ලියා ඇති සර්වසම කාටපත් 10ක් සහිත පෙට්ටියකින් කාටපත් 10ක් තියෙනවා. සසම්භාවි පරික්ෂ සම්භාවි ලෙස කාටපතක් විතර ගැනීමේදී සමදොර සංඛ්‍යා සමදොර සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? එකේ ඉඳන් 10ට ගන්න තියෙන මම ඒ කියල කරන මේ සිද්ධිය 1 සමදොර සංඛ්‍යාව 4 සමදොර සංඛ්‍යාව 9 සමදොර සංඛ්‍යාව. ඒකට සමදොර සංඛ්‍යාව වැටෙන්න පුළුවන් 3ක් තියෙනවා. මුළු කාටපත් ගන්න 10යි. එහෙනම් සම්භාවිතාව 10 3යි. මේව නම් අපි ගොඩක් කරලා තියෙනවා. ඊළඟට
බලන්න මේ ගාන වාර්ෂික ලාභාංශ ලෙස කොටසක රුපියල් 5ක් ගෙවන සමාගමක චින්තක මහතා රුපියල් 40,000ක් යොදවා රුපියල් 40ක් වූ කොටස් මිලිටා ගන්නා ලදී. ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම හොයන්න කොටසකට ගෙවන ලාභාංශ ආදායම සහ කොටස් කර දැනගෙන ඉන්න ඕනේ. දැන් මේ ගානේ අපිට සුජුවම කොටස් කර දීලා නැහැ. එහෙනම් කොටස් කර ගන්න අපිට දීලා තියෙනවා සත්‍යයන් දෙකක්. එකක් මෙයා 40,000ක් යොදවලා තියෙනවා. එක කොටසක වටිනාකම රුපියල් 40යි. එහෙනම් අපිට පුළුවන් කොටස් ගන්න ගන්න ඉස්සෙල්ලා. කොටස් ගන්න ගන්න මේ 40,000 බෙදන්න ඕනේ. 40 ඉන්නේ. අග බිංදු කැපෙනවා 4 4 1යි. බිංදු 3ට බිංදු 3යි. ඒකට කොටස් 1000ක් යා මිලදී ආරම්භ තියෙනවා. එක කොටස රුපියල් 5 ගන්න කියනවනේ. එහෙනම් මේ 1000 කියන එක 5න් වැඩි කරගන්න. 10 වැඩි 5 වෙනවා රුපියල් 5000. මේක හරිනම් ලකුණු දෙකක් ගන්න වෙනවා. ඊළඟ දොරස් වෙන ගාන බලන්න AB ත්‍රිකෝණයේ AB සමාන AC කියලා දෙල දිනවා. එහෙනම් මේ පාද ඉස්සරෙන් තියෙන කෝණය x නම් මේ පාද ඉස්සරෙන් තියෙන කෝණය x. ඒතර අපෙන් අහනවා ABC අගේ අහනවා. එතකොට ABC අගේ අහනවා. ABC අගේ කියලා මේ x වල අගේ අහන්න. එතකොට මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණලයක 180ක් නිසා මෙන්න මෙතනට 50ක් ගිහිලා තියෙනවා. එහෙනම් මේ කෝණ දෙකට එන්න ඕනේ 130. ඒ කියන්නේ මේ 2x කෝණ දෙකේ එකතු 2x නේ. x නේ. 130. එහෙනම් එක කෝණයක් බලන්න අපි මේක දෙකින් බෙදා ගන්න ඕනේ. සමාන අංශක 65යි. ඉතින් මේ උත්තරේ හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. අපි යමු 13 වෙනි ගානට. හොඳයි. 13 වෙනි ගානේ බලන්න වක්‍ර පෘෂ්ඨයේ සිලින්ඩර් එක ඝන සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න කියලා දීලා තියෙන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට එක්සෑම් මේ ඔයගොල්ලන් ගෲප්ස් වලට මේක මේ සිලින්ඩරයක් මෙහෙම තියලා මේ සිලින්ඩරේ අරය R කියලා අරගෙන උස H කියලා ගත්තොත් මේ සිලින්ඩරේ කතුරුකින් ගානට කපාර කපාන ගියොත් මම මෙහෙම කපලා කපලා ගියොත් අපිට කපලා දිග ඇරියොත් අපිට මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය මෙන්න මේ සුජු කෝණාශ්‍රයක් ආකාරයට ගන්න පුළුවන්. මම මේකේ animation video එකක් group එකට දාලා තියෙනවා. ඒතකොට මේකේ මෙහෙම කැගුවාට පස්සේ මෙන්න මේ වෘතේ මෙන්න මේ ධාරය එහෙම නැත්නම් මේ වෘතයේ පරිධිය තමයි මේ සුජු කෝණාශ්‍රය දිග වෙන්නේ. ඒතකොට වෘතයේ පරිධිය වෙන සමීකරණය වෙන්නේ 2 pi r නේ. ඔයාලා දන්නවා ඒක. එතන මේ සුජු කෝණාශ්‍රය පළල වෙන්නේ මේ සිලින්ඩරේ උස h. එහෙනම් මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සමීකරණය වෙන්නේ සුජු කෝණාශ්‍රය දිග වැඩි කිරීම පළලෙන් දිග 2 pi r පළල h 2 pi r වැඩි කිරීම h කියලා ගන්න 2 pi r h. ඔන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන සමීකරණය. එතකොට අපිට 2 pi r h මේ සමීකරණ කටපාඩම් කරන්න එපා. අවබෝධයක් තියාගන්න මේක කොහොමද එන්නේ කියන එක. සිදුක මෙදීම හත මොකද කටපාඩම් කරන්න ඕනේ වද තියෙනවා. හැමදේම කටපාඩම් කරන්න කිව්වොත් ඒක අච්චාරුවක් වෙනවා. ඒ නිසා කටපාඩම් කරගන්න පුළුවන් ඒවා කටපාඩම් කරගන්න අවබෝධයෙන් මේක ගන්න පුළුවන් එක ඒ විදිහට ගන්න. එතකොට 17ට 7ව 2යි 22 වරක් 2 44 44 ව 2ක් 88 88 වැඩි කීම 10 කියලා කියන්නේ 880යි වර්ග සෙන්ටිමීටර්. ඉතින් මේක හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. හොඳයි ඊළඟ ගණන බලන්න ADE අගේ අහනවා. ADE අගේ අහනවා. මෙන්න මේ කෝණේ අගේ අහනවා. හරිද? එතකොට දැන් මේ ගානේ බලන්න මෙතන 70ක් කියලා දිනවා සරණ රේඛා මත පිළි කෝණ ලයික් 180ක් නිසා මෙතන 70 නම් 180 වෙන මෙන්න මෙතනට 110ක් වෙන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා තමයි මෙන්න මේ ADE කෝණේ හදලා දෙන්නේ. කියන්නේ ACE ACD කියන ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා. එතකොට බලන්න මේ ත්‍රිකෝණය බාහිර කෝණයක් තමයි අපින් අහන්නේ. එතකොට මේ බාහිර කෝණයට ප්‍රතිරූප සම්මුඛ කෝණ දෙක එකතු 100 සම්මුඛ කෝණ දෙක එකතු තමයි මේ බාහිර කෝණය අගේ වෙන්නේ. අපෝල දන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය ඊට ප්‍රතිවෘත්ත අභ්‍යන්තර කෝණ දෙක එකතුවට සමානයි. ඉතින් අභ්‍යන්තර කෝණ දෙක අපි දන්නවා දැන් 30 110 කියලා. එහෙනම් අපිට ADE කෙලින්ම ගන්න පුළුවන්. 110 30 එකතු කරා. 110 30 එකතු කරාම 140. මේක හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. අපි යමු 15 වෙනි ගානට. බලන්න මේ ගාන සුට්ටක් දිගයි නමුත් කරගන්න පුළුවන් ගාන. එකිනෙකා හමු වීම සඳහා නගර දෙකකින් යතුරුපැදි කරුවන් දෙනෙක් එකම වෙලාවෙ පිටත් වෙනවා. නගර දෙකක් තියෙනවා එකම වෙලාවේ මේ දෙන්න පිටත් වෙනවා. එකක් මම P කියලා ගන්නවා අනිත් එක Q කියලා ගන්නවා. ඔවුන්ගේ වේගය පැයට කිලෝමීටර් 50 සහ 60 වේ. පැයක් ඇතුළතදී මේ එක්කෙනෙක් කිලෝමීටර් 50ක් සහ කිලෝමීටර් 60ක් යනවා. අනිත් කෙනා පැයක් ඇතුළතදී. ගමන් කර පැයකට පසුව හරයකට පැයකට පසුව නගර දෙක අතර දුර කොපමණද කියලා අපි අහන්නේ.
එතකොට දැන් පී වලින් යන එක්කෙනා පැයට කිලෝමීටර් 50ක් කියලා කියන්නේ පැයක් ඇතුළත කිලෝමීටර් 50ක් යනවා. කිලෝමීටර් 50ක් යනවා. එතකොට කිව් වලින් එන කෙනා පැයට කිලෝමීටර් 60ක් කියන එකේ අදහස මෙයා පැයක් ඇතුළත කිලෝමීටර් 60ක් යනවා. අවබෝධයෙන් ගන්න වැඩි. එතකොට අපෙන් අහන්නේ පැයකට පස්සෙ මේ දෙන්න හම්බ වෙනවලු. ඒ කියන්නේ මෙයා කිලෝමීටර් 50ක් යනකොට සහ මෙයා කිලෝමීටර් 60ක් යනකොට දෙන්න හම්බ වෙනවා මුණ ගැහෙනවා. එහෙනම් මේ නගර දෙක අතර දුර කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට T වල ඉඳන් එන කෙනා කිලෝමීටර් 50ක් පදිනවා. Q වල ඉඳන් එන කෙනා කිලෝමීටර් 60ක් පදිනවා. එහෙනම් නගර දෙක අතර දුර වෙනුවේ 50 60 එකතු වෙන්න ඕනේ කිලෝමීටර් 110. මේක හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊපස්සේ 16 වෙනි ගාන බලන්න සංඛ්‍යා රේඛාවක් සරල රේඛාවක් දීලා තියෙනවා. සෝරි. මෙහෙම එකක් දීලා තියෙනවා අපෙන් අහන්නේ අනුක්‍රමණය සහ අන්තක්කන්නේ. එතන මම කියලා දීලා තියෙනවා මේකේ අනුක්‍රමණය හොයන්න මේ මේ සරල රේඛාවේ ඛණ්ඩාංග දෙයක් හොයාගන්න ඕන. ඛණ්ඩාංග දෙයක්. එතකොට මේකේ මේ මම මේ B කියලා මාක් කරන්නම් මේක මෙතන A කියලා මාක් කරන්න. මෙතන B වල ඛණ්ඩාංගය වෙන්නේ x වල 4 y වල 4. B වෙන්නේ 4 4. එතකොට A වල ඛණ්ඩාංගය වෙන්නේ බිංදුව 2. ඉතල ඛණ්ඩාංග හඳුන ගන්න පුළුවන් වෙනවා. දැන් අපිට අනුක්‍රමණය හොයන්න පුළුවන්. මේක මම x කියලා ගන්නම්, මේක y කියලා ගන්නම්. මෙතනත් x, මෙතනත් y. x වල ඛණ්ඩාංග y වල ඛණ්ඩාංග වෙනස ඉස්සෙල්ලා අඩු කරගන්න. y ඛණ්ඩාංග වෙනස 4න් 2ක් ගියහම 2යි. x ඛණ්ඩාංග වෙනස කියන්නේ 4න් බිංදුවක් ගියහම 4යි. එතකොට 2 බෙදීම 4 කියලා කියන්නේ භාගයයි. අන්තක්කන්නේ කියලා කියන්නේ මේ සරල රේඛාව y අක්ෂය කපන තැන, y අක්ෂය කපන්නේ දෙකේදී. එහෙනම් m සමානයි භාගයයි, c සමානයි 2යි. පිළිතුරු දෙකම හරිනම් දෙකම හම්බ වෙනවා, එකක් හරිනම් එකයි. ඊළඟට 17 වෙනි ගාන චතුරාස්‍යක සම්මුඛ දෙක සමානයි නම් චතුරාස්‍ය සමාන්තර රාශි සමාන්තර රාශියක් වේ. චතුරාස්‍යක සම්මුඛ දෙක සම්මුඛ පාද දෙකින් සමානයි. 17 වෙනි ගාන බලන්න චතුරාස්‍යක සම්මුඛ පාද දෙකින් සමානයි නම් එම චතුරාස්‍ය සමාන්තර රාශියක් වේ. ඉතින් මේක අපි ගණන් කරලා තියෙනවා. චතුර මේ සමාන්තර රාශිය ලක්ෂණ අනුව අනිවාර්යයෙන් සමාන්තර රාශියේ සම්මුඛ පාද දෙකින් සමාන වෙන්න ඕනේ. චතුරාස්‍යයක විකර්ණ දෙකින් සමානයි නම් එම චතුරාස්‍යය සමාන්තර රාශියක් වේ. අපි එහෙම එකක් අහලා නැහැ නේද? අපි අහලා තියෙන කාරණා හතරයිනේ. සම්මුඛ පාද දෙකින් සමාන වෙන්න ඕනේ, සම්මුඛ කෝණ දෙකින් සමාන වෙන්න ඕනේ, සම්මුඛ පාද සමාන්තර වෙන්න ඕනේ, විකර්ණ එක සමච්ඡේදන වෙන්න ඕනේ. තව ඊටමතරව විශේෂ දෙයක් අහලා දෙනවා. චතුරාස්‍යයක සම්මුඛ පාද යෙගුලක් පමණක් සමානයි හෝ සමාන්තරයි නම් ඒක සමාන්තර රාශියක් වෙනවා කියලා. ඒතකොට විකර්ණ සමාන වෙනවා කියන්නේ පොදු අවස්ථාවක් නෙමෙයි. එහෙනම් ඒක වැරදි. ඊළඟට අපිට දීලා තියෙනවා චතුරාස්‍ය විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා. එමේ චතුරාස්‍ය සමාන්තර රාශියක් වේ. අන්න ඒක හරි. ඉතින් මේක දෙකක් හරිනම් ලකුණක් හම්බ වෙනවා. දෙක තුනම හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට 18 වෙනි ගාන අපෙන් අහලා දෙනවා OBC 65ක් කියලා දෙලා දෙනවා. අපෙන් අහන්නේ AOC මෙන්න මේ කෝණය අහන්නේ. එතකොට බලන්න මේකේ ඌරන්න පොඩි හින්ට් එකක් දෙලා දෙනවා. මේ වෘතයේ කේන්ද්‍රය O වේ කියලා. එහෙම දුන්නොත් විතරයි අපිට මෙන්න මෙතන කේන්ද්‍රය කියලා ගන්න පුළුවන්. එතකොට කේන්ද්‍රය ඉඳන් පරිධියට දෙන දුර අරය. මෙතනත් අරය, මේකත් අරය, මේකත් අරය. බලන්න එතකොට එහෙම කරගත්තොත් අපිට පේනවා මේ OBC ත්‍රිකෝණය සමදේපාද ත්‍රිකෝණයක් කියලා. ඒ කියන්නේ මේ පාදයේ ඉස්සරහින් තියෙන මෙන්න මේ පාදයේ ඉස්සරහින් 65 තියෙනවා නම් මේ පාදයේ ඉස්සරහින් තියෙන දුරේ 65යි. අපි හරි ඉස්සෙල්ලා කතා කරපු තියරි එක මෙතනත් පාවිච්චි කරනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය ඊට ප්‍රතිවිරුද්ධ අභ්‍යන්තර කෝණ දෙක එකතුවට සමාන වෙනවා කියන එක. පොඩක් අසරි වෙනවා මේ ඉතර ගණන් ගන්න එපා. එතකොට OBC යගේයි OCB යගේයි අපි දන්නවා 65 65 තියෙන්නේ. එහෙනම් AOC යගේ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. මොකද 65 ව දෙකක් එකතු වෙන නිසා. එහෙනම් AOC සමානයි 65 + 65 අංශක 130ක් කියලා අපිට ලැබෙනවා. බලන්න හරිද කියලා. ඉතින් මේ පිළිතුරු හරිනම් ලකුණු දෙකක් හිමි වෙනවා. ඕගොල්ලන් ELC පොතේ කියන ගණන් ටික මේක වැරදි ඒවා නැවත පොඩ්ඩක් කරන්න බලන්න. මොකද හේතුව ඊළඟ පේපරේදී ඕගොල්ලන්ට ලකුණු වැඩි කරගන්න ඕන නම් ඕගොල්ලෝ මේ ගාන තේරලා විතරක් මදි. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කරන් ටික කරන්නත් ඕනේ. හොඳයි අපි යමු ඊළඟ ගානට. බලන්න මේ 19 වෙනි ගාන රූපයේ දැක්වෙන O කේන්ද්‍රණ වෘත්තයේ AB ජාය 16 cm කියලා දෙලි දිනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා කේන්ද්‍රයේ ඉඳලා ජායකට ලම්බකව රේඛාවක් ඇන්දොත් ඒ ජාය දෙකට මැදින් බෙදෙනවා. කියන්නේ 16යි නම් මෙතන 8යි මෙතන 8යි ගන්නට බෙදෙනවා. ඒතර අපෙන් අහන්නේ AO පාදය. එහෙම නැත්නම් මේකේ අරය අහන්නේ. ඉතින් මම මේ ඉස්සෙල්ලා මෙහෙම යල කරගන්න. ඔයාලට පේනවා දැන් මේක සුජුකෝණි ත්‍රිකෝණයක් කියලා.
සුජු කෝටි කරනකට අපිට පයිත ක්‍රස් දාන්න පුළුවන්. පයිත ක්‍රස් වලට පස්සේ බලන්න එකක් 6 එකක් 8 එහෙනම් කාරණේ කීයද කියලා අපි දැන් අහන්නේ. මෙතන 6යි මෙතන 8යි නම් කාරණේ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා 10 සෙන්ටිමීටර. පයිත ක්‍රස් ස්ට්‍රිප් එකෙන් ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන්. දැසෙ 20 20 වෙනි ගානක්. ඔයගොල්ලන්ට මෙහෙම එකක් දීලා දෙනවා 8 බෙදීම x වර්ග vt භාග සුළු කරගන්නට. මෙතන වැඩි කිරන්න බෙදීම වැඩි කිරීම වෙද්දි උඩ යට මාරු වෙනවා x y වර්ගය බෙදීම 4ක් ලැබෙනවා. මේකට මේකක් කැපෙනවා, මේකට මේකක් කැපෙනවා. 8 බෙදීම 4 කියලා කියන්නේ 2යි. එහෙනම් 2y බෙදීම x කියලා තමයි උත්තරේ වෙන්නේ. බලන්න හරියම පහසුවෙන් ගන්න පුළුවන්. අරගෙන අපුරු දෙකක් හම්බ වෙනවා. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය 180යි 180න් 30ක් මෙතනට ගිහලා දිනවා නම් මෙන්න මේ කෝණ දෙක එකතු වෙයි. 2x සහ x වල එකතු 150ක් වෙන්න ඕනේ. 2x එක x එකතු කරාම 3x එනවා. 3x සමාන 150යි. මේ පැත්තත් 3ෙන් බෙදනවා, මේ පැත්තත් 3ෙන් බෙදනවා. 3ට 3 කැපිලා ගියෙලා 150 බෙදීම 3 කියලා කියන්නේ අංශක 50ක් කියලා එනවා. ඉතින් මේක හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට මධ්‍ය ලක්ෂණ ප්‍රමේය භාවිතා තියෙන්නේ මෙන්න මේ ABC ත්‍රිකෝණයේ AB පාදය 8 cm ලු, BC පාදය 12 cm ලු, AC පාදය 10 cm ලු. එතකොට EF යනු AB AC BC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය ලු. මධ්‍ය ලක්ෂ්‍ය නම් අනිවාර්යෙන් අපි මේ විදිහට ඒව බෙදා ගන්න ඕනේ. එතකොට අපි එතකොට තමයි අපිට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක 12 cm නම් මේක 6ක් වෙනවා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය නිසා. මේක 8ක් නම් මේක 4 වෙනවා. මේක 10ක් නම් මේක 5ක් වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ පරිමිතිය තමයි අපිට අහන්නේ. ඉතින් 5යි 6යි 4 එකතු කරලා පස්සේ අපිට පරිමිතිය ලබා ගන්න පුළුවන්. 6යි 4යි 10යි 10යි 5යි 15ක් විතර අපිට ලැබෙනවා. 6යි 4යි 10යි 10යි 5යි අපිට 15 cm විදිහට ලැබෙනවා පරිමිතිය. ඉතින් මේක හරිනම් ලකුණු දෙකක් හිමිනවා. හරි. අපි අහමු 23 වෙනි ගානට. මේක අපෙන් අහනවා මේ ප්‍රිස්මයේ උස 8ක් කියලා දෙලා තියෙනවා. ඒ කියන්නේ 8යි cm කියලා කියන්නේ උස. ඊට පස්සේ හරස් කර ත්‍රිකෝණ දෙකේම වර්ගඵලය සමාන 48 වර්ග සෙන්ටිමීටර කියලා දෙලා තියෙනවා. මෙන්න මෙතන 48. ඉතින් මේකේ පරිමාව අහන්න. පරිමාව හරියම ලේසියෙන් ගන්න පුළුවන් හරස් කර වර්ගඵලය වැඩි කිරීම උසෙන්. ඒතර v සමාන h කියන සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. හරස් කර වර්ගඵලය 48යි උස 8යි. ඉතින් මේක සුළු කරගත්තම 8 වරක් 8 64 න් 4 දාන 6ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 6යි 38ක් විතර අපිට ලැබෙනවා. වර්ග සෙන්ටිමීටර කියලා තමයි ලැබෙන්නේ. මේක හරිනම් ලකුණු දෙකක් ගන්න. ඊට පස්සේ 24 වෙනි ගාන අපිට සංඛ්‍යාත බහුවස්සයක් තියෙනවා. මේක ජාලරයක් තියෙන සංඛ්‍යාත බහුවස්සයක් තියෙන තියෙන්නේ. හරිම ලේසි මෙතන මධ්‍ය ලක්ෂ යාකර ගන්න හැම තිස්සෙම මේ පන්ති පාන්තරික මධ්‍ය ලක්ෂ ටික මේ විදිහට මාක් කරගන්න. හරි. මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් ඒව යාකර ගන්න ඉස්සෙල්ලා. ඒක හරියට මාක් කරලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට A හා B ලක්ෂ්‍ය වලට AB වෘත්ත ජායක් කියලා දෙලා තියෙනවා. AB ජායක් කියලා දෙලා තියෙනවා. A හා B ලක්ෂ්‍ය වලට සමුදුරින් වෘතය වන පිහිටි ලක්ෂ්‍යයක් සෙවීමට නිර්මාණ දර්ශනක් හදන්න. ඉතින් AB ලක්ෂ්‍ය වලට සමුදුරින් පිහිටින පතයක් හදන්න කියන්නේ ලම්බ සමච්ඡේදකයක්. මේ ලම්බ සමච්ඡේදක එන්නේ අකරාට පස්සේ උගලන්ට මෙන්න මේ ලක්ෂ දෙකක් ගන්න පුළුවන්. එතකොට මේ A ලක්ෂය ඉඳන් මේ පොයින්ට් එකට තියෙන දුර සහ B ලක්ෂය ඉඳන් මේ පොයින්ට් එකට තියෙන දුර එක හා සමානයි. ඕකෝන මේ පැත්තට ගන්න පුළුවන්. මෙන්න මේ මම B කියලා මාක් කරන පොයින්ට් එකට තියෙන A සහ B ලක්ෂ වලට තියෙන දුරවල් සමාන වෙනවා. ඉතින් මේ ටික අරගෙන ලකුණු දෙකක් හම්බන්න බලන්න මේ පේපර් එකේ ඔයාලට ලකුණු 50න් කීයක් තියෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන්ම උගන්නපු දේවල් එක්ක මේ වෙනකන් ඔයාලට 50න් අඩු ගානේ ලකුණු 40කට වැඩියෙන් උනත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි හමු එහෙනම් සෙකන්ඩ් පේපර් එකට. හොඳයි අනිවාර්යයෙන්ම වෙන ගානක් තමයි භාග ගන්න කියන්නේ. භාග ගන්න හරියට ලේසි ගානක් බලන්න මේ රවි මහතා තමා ළඟ තිබු මුදලින් 4න් එකක් කොටස් වෙන්න පොලේද 6න් එකක් බැංකුවේ තැන්පත් කරනවලු. එතකොට මුළු මුදලින් කවර භාගයක් කොටස් වෙන්න පොලේ හා බැංකුවේ තැන්පත් කරාද කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන මොකද කරන්න ඕනේ? මේ කොටස් වෙන්න පොලේ තැන්පත් කරපු එකයි බැංකුවේ තැන්පත් කරපු එකයි එකතු කරන්න ඕනේ. 4න් එකයි 6න් එකයි එකතු කරන්න ඕනේ. ඉතින් උඩ යට ඇදගෙන 6න් වැඩි කරගන්නවා. 24යි මේ පැත්ත උඩට ඇදගෙන 4න් වැඩි කර ගන්නවා. 24. ඔන්න හරය සමාන වුණා. මේ 6 සහ 4න් වැඩි කරන්නේ ඇත්තටම මේ හරය සමාන කර ගන්න ඕන නිසා. එතන දැන් හරය සමාන වුණාට පස්සේ අපිට පුළුවන් උඩ සමාන විදිහට ඒක තුරන්න. 6 4යි 10යි 24 බෙදීම 10යි. මේක චතුර්ථ සුළු කරගමු දෙකෙන් බෙදාගෙන 10 දෙකෙන් බෙදුවම 5යි 24 දෙකෙන් බෙදුවම 12යි. 12න් 5. එහෙනම් මේ දෙකටම මේ කොටස් වලට පොලට සහ
බැංකුවට තැන්පත් කරපු එකේ එකතුව 12.5ක් විදිහට අපිට ලැබෙනවා ඉතිරි මුදලින්. හරි, මං කිව්වා ඉතිරි මුදලින්, එම මුදලින් ඉතිරියෙන් මුළු ප්‍රමාණයෙන් ඇරෙන්න යම් කිසි කොටසකින් අපි දෙයක් පාවිච්චි කරනවා නම් අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ අල්ලා යන්න කියන එක මම ඔයාලට පැහැදිලිව කියලා දීලා තියෙනවා. එතකොට ඉතිරි මුදල කියලා කියන්නේ මේ 12.5ට අමතරව ඉතිරි වෙන මුදල. ඒ කියන්නේ 12න් 7ක් කියන එක. 12න් 7ක් කියන එකෙන් 7න් 3ක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පාවිච්චි කරනවාද? එතකොට මේ 4 මේ 7 කැපෙනවා 12ට 3ම 4යි. එහෙනම් 4න් 5වක් තමයි බිස්නස් එක පටන් ගන්න එයා ආයෝජනය කරන්න. රෝමි ලකන් 3 බලන්න. රෝමි ලකන් 3 රවි මහතාට අතීතිර මුදල රුපියල් 104,000ක් නම් ඔහු ළඟ තිබුණු මුල් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා තමයි මම අහන්නේ. ඒතකොට බලන්න මේ අපි ඉස්සෙල්ලා මේ 12න් 5ක් ගිහිලා දිනවා මෙයාගේ ආයෝජන වලට සහ කොටස් වෙන කුලේ ආයෝජන සහ බැංකුවේ තැන්පත් කරන්න. ඊට අමතරව බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා මුල් මුදලෙන් 4න් 5කින්. ඉස්සෙල්ලා අපි මේ තුනටම ගියේ ප්‍රමාණය කොච්චරද කියලා හොයාගමු. මම උඩ යට ඇදගෙන තුනෙන් වැඩි කරගන්න. එතකොට මෙතන 3 වරක් එක 3යි 4 වරක් 3 12යි. 5යි 3යි 8ක් විතර තමයි අපිට ලැබෙන්නේ. එතකොට 12න් 8ක් තමයි ඒ කියන්නේ අදට අපි සිදු කරාතොත් මේක අපිට 4ෙන් බෙදලා දාතොත් 2යි මේක 4ෙන් බෙදලා දාතොත් 3යි. ඒ කියන්නේ 3ෙන් 2ක් තමයි මේ 3ටම ගිහිල්ලා තියෙන්නේ. උඩ අපි කතා කරපු 3ටම. එහෙනම් අපිට ඉතිරි වෙන මුදල වෙන්නේ ඉතිරි මුදල ඉතිරි මුදලනේ 4,04 කියන්නේ. දැන් ඒකට අදාළ භාගය දැන් අපි හොයාගන්න. ඉතිරි මුදල. ඉතිරි ප්‍රමාණය වෙන්නේ 3න් 2ක් අර දෙකට ගියා නම් 3න් 1ක් තමයි ඉතිරි වෙන්නේ. එහෙනම් 3න් 1ක් තමයි 104 කියලා කියන්නේ. ඉතින් 3න් 5ක්, ඒ කියන්නේ 3න් 1ක් 104යි නම් මුල් ප්‍රමාණය නෙහන්නේ. 3න් 3ක් කියන්නේ කොච්චරද කියලා තමයි අපි බලන්න ඕනේ. 3න් 3ක් කියන්නේ කොච්චරද? අච්චරට මෙච්චරයි නම් එච්චරට කොච්චරද? හරි, මම මේ ප්‍රමාණය මම මේ වීදිය හදනවා ගොඩාක් දැන් කරා. එතකොට මේ x ළඟින් තියෙන 104 සහ 3න් 3 කියන එක ඔයගොල්ලෝ වැඩි කර ගන්නට. x ඇඩින් දින් 3 එක එකකින් බෙදා ගන්න. සෝරි. බෙදා ගන්න. මම මේ පල්ලා ජුට්ටක් හදනවා. ඕගොල්ලන් exam එකේ මීට රයිඩර් තියෙනවා. මම මේ ගන්න. මේ ටිකක් හදලා මේ ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් වෙන නිසා මේක ගොඩාක් පරතරය අඩු කරලා තියෙන්නේ. තුනේ ඉලක්කම උඩට යනවා. එකේ ඉලක්කම පල්ලෙන යනවා. තුනට තුන කැපිලා ගිහිල්ලා 104ට ගිහින් කරන්නේ 112යි. 104 වැඩි ගිහින් 103 කියලා කියන්නේ 112යි. දැන් 112 කියලා එනවා. හරි. එතකොට මේ ගානේදී ඔයගලන්ට බලන්න ඔයගලන්ගේ ලකුණු කොහොමද කියලා මෙන්න මේ එකතු කිරීම කරගන්නවට මෙහෙම එකතු කරනව නෙමෙයි මෙහෙම එකතු කරගන්නවට ලියා ගන්නවට ලකුණක් දෙන්න. ඊට පස්සේ එකතු කර ගන්නවට ලකුණක් දෙනවා. ඊට පස්සේ අවසාන විතරට ලකුණක් දෙනවා. ලකුණු තුනක් හම්බ වෙනවා. ඊළඟට මේ කොටස මෙතන වැඩි කර ගන්නවට ලකුණක් දෙනවා. වැඩි කර ගන්නවා සුළු කර ගන්නවට තව ලකුණක් දෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. උත්තරේට තව ලකුණක් හම්බ වෙනවා. ලකුණු 6යි ඔක්කොම. ඊට පස්සේ අවසානයේ මේ ඉතිරි මුදල හොයා ගන්නවට ලකුණක් දෙනවා. ඉස්සෙල්ලා මේ ටික එකතු කර ගන්නවට ලකුණක් දෙනවා. ඉතිරි මුදල හොයා ගන්නවට ලකුණක් දෙනවා. එතකොට මෙතනට 1යි සහ ඉතිරි හොයා ගන්නවට ලකුණක් දෙනවා. මෙතනටත් එකක් දෙනවා. එතකොට ලකුණු 2යි. ඊට පස්සේ මේක සුළු කර ගන්නවට 3 1ක් කියන්නේ 104යි. මුළු මුදල 112ක් කියලා හොයා ගන්න ලකුණක් දෙනවා. එතකොට ඔහොමයි ලකුණු 10 හම්බෙන්නේ. බලන්න ඔයාලගේ අරුව අරුව කරනවා කියලා. රයිට්. අපි එන ඊළඟ කොටස යනවා. මේ කොටස කතා ගන්නවා. හරි. රූප සටහනේ A B F C D ලොකු එකක්. ED කියන්නේ මේක නිවසක අත්තිවාරමක පිටත මායිමයි. මෙහි BFC යනු O අරය කේන්ද්‍රය O වන අරය 14ක් වන අරය 14 කියලා මේක 14යි මේක 14යි එහෙමයි කියලා කියයි. එතකොට මෙතන කෝණ අංශක 90ක් කියලා දෙලා දිනා. ඒ කියන්නේ වෘත්තයෙන් 4න් 5ක් කියලා තමයි කියන අංශ. AE 28යිලු. ED 28යිලු. එහෙනම් මේ කැලලක් 14ක් වෙන්න ඕනේ. මොකද මෙතන 14ක් තියෙන නිසා මේක 14ක් නිසා මෙතන 14ක් වෙන්න ඕනේ. අපෙන් අහනවා BFC ඡාපදික. මෙන්න මේ ඡාපදික තමයි අපි අහන්නේ. ඡාපදික වෙන සමීකරණය ඔයගොල්ලෝ දන්නවා C = 2πr
2πr මෙතන වෘතයක් නැති නිසා වෘතයෙන් 4 පහන් ගා වෘත ඛණ්ඩයක් නිසා මේක 4කින් වැඩි කර ගන්න ඕනේ. 2 වැඩි කිරීම 22 බෙදීම 4 හරය 14යි 4ෙන් පංගුවයි. මේකට මේක සුළු නම් 2යි දෙවරක් 2 4 නිසා මේ 2කට මේ 2කට මේ 4 කැපෙනවා. එහෙනම් පිළිතුර 22 සෙන්ටිමීටර. අත්විවාරයේ පරිමිතිය. අපි දැන් මේක 22 කියලා හොයාගත්තනේ. එහෙනම් මේ කැරි ටික අපිට කතෝරන්ත් එක තුනයි යන්න තියෙන්නේ. එහෙනම් 28 ඒවා දෙකක් තියෙන හින්දා අපිට 56ක් කියලා ගන්න පුළුවන්. 28 28 14 ඒවා දෙකක් තියෙන නිසා 14 14 28 කියලා ගන්න පුළුවන්. මේ චාප දෙකත් එක්ක 22 පරිමිතිය කියලා කියන්නේ වටේ දෙකනේ. අපි ඉතින් මේ ටික එකතු කරමු. 22 28 කියන කියලා කියන්නේ 50යි 50යි 56 කියලා කියන්නේ 106යි මීටර්. ඊට පස්සේ අත්තිවාරම වටේ වර්ගඵලයේ අපෙන් අහනවා. වර්ගඵලය හොයන්න පුළුවන් මේක කොටස් තුනකට මේ විදිහට වෙන් කරගෙන මම මේ කොටස A කියලා ගන්නම්, මේ කොටස B කියලා ගන්නම්, මේ කොටස C කියලා ගන්නම්. ඒතකොට A B C කියලා කොටස් තුන වෙන වෙනම වර්ගඵලය හොයලා එකතු කරගන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා මේ කොටස ගත්තොත් A වල වර්ගඵලය වෙන්නේ අපි ත්‍රිකෝණාශ්‍රයය තියෙන දිග වැඩි කිරීම පල්ල 28 වැඩි කිරීම 14. 28 වැඩි කිරීම 14 කියලා එන්නේ. හරි. එතකොට 28 වැඩි කිරීම sorry 28 වැඩි කිරීම 14 අපිට එනවා 392යි වර්ග මීටර කියලා. ඊට පස්සේ B කොටසේ වර්ගඵලයේ තියෙන සමුද්‍ර රාශිය පැත්තකට 14යි පැත්තකට 14 නිසා අපිට 14 වැඩි කිරීම 14 කියලා ගන්න පුළුවන්. එතකොට එතන එනවා 196. දැන් C කොටස කියලා කියන්නේ වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය. පයි ආර් වර්ගයෙන් 4 පංගුවා. එතකොට 22 බෙදීම 7 හරය 14 වැඩි කිරීම 14 වැඩි කිරීම 4 1. මේකට මේක සුළු වුණාම 2යි. මෙතනට 11යි. මෙතන 2යි කැපුණාම මේ දෙක ලැබෙනවා 11 14 කියලා කියන්නේ 154යි වර්ග සෙන්ටිමීටර. වර්ග මීටර. ඒක වර්ග මීටර. ඉතින් ඔය කෑලි තුනම එකතු කරගත්තට පස්සේ මේකේ මුළු වර්ගඵලය අපිට එන්නේ මෙන්න මේ සම්පූර්ණ කොටස වර්ගඵලය එන්නේ. එතකොට අපිට මේ කෑලි තුන එකතු කරගත්තොත් අපිට එනවා 392 ධන 196 ධන 154 සමානයි 742යි වර්ග මීටර. ඊළඟට මේ අත්තිවාරම වටේට මීටර දෙකෙන් දෙක පාරතරයක් ඇතුළ කොන්ක්‍රීට් කරන යොදා ඇතනම් අවශ්‍ය කම් ගන්න. මේක නම් මම හදලා තියෙනවා. ඒ කියන්නේ මේකේ අත්තිවාරම වටේට දාද්දි කොහොමද කණු එන්නේ සහ අත්තිවාරමෙන් භාගයක් කණු දැම්මොත් කොහොමද එන්නේ කියන එක මම වෙනම කියලා දීලා තියෙනවා. අත්තිවාරමෙන් පරිමිතිය 106යි. මීටර දෙකෙන් දෙකට තමයි කණු තියෙන්නේ. එහෙනම් 10 බෙදීම 2 බෙදලා 5යි. 6 බෙදීම 3යි. අනේ එතකොට 53ක් දාන්න ඕනේ. කණු 53ක් දාන්න ඕනේ. එතකොට මේක බෙදා ගන්න ලකුණක් දෙනවා, උත්තර ලකුණක් දෙනවා. ඊට අමතරව මෙතන මේව කෑලි තුන වෙන වෙනම හොයා ගන්නවා. මෙතනට 1යි උත්තරයට 1යි. මෙතනට 1යි උත්තරයට 1යි. හරි. එතකොට මෙතනට 1යි උත්තරයට 1යි. ওই විදිහට අපිට ඔයගලන්ට ලකුණු 6ක් හම්බ වෙනවා ඒ ටිකට. දැන් අවසාන පිළිතුරට එකතු කර ගන්න ලකුණු 6ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට මෙන්න මේකේ එකතු කර ගන්න ලකුණු 6ක් හම්බ වෙනවා. උත්තර ලකුණු 6ක් හම්බ වෙනවා. මේකේ සමීකරණ ලකුණු 6ක් හම්බ වෙනවා. උත්තර ලකුණු 6ක් හම්බ වෙනවා. එතකොට මෙතෙන්ට බලන්න එකයි දෙකයි තුන හතරයි පහ හය හතර වැඩි වෙනවද ලබු sorry මෙතන මේ මෙන්න මෙතන ලකුණු නෑ 392 කට ලකුණක් තියෙනවා 190 කට ලකුණක් තියෙනවා πr වර්ග ලකුණක් තියෙනවා මට අතන වැරදුනා මේ 1 2 3 වෙනම අරගෙන තියෙන නිසා තමයි හරිනේ. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 10 දින හරි. මෙතන වැඩි කිරීම වෙන වෙනම ලකුණු දාලා තිබෙන නිසා තමයි මට වැරදුනේ. මේ 192 196 සහ 154 ගන්න ලකුණු ලකුණු හම්බ වෙනවා. මේ ටික එකතු කරලා උත්තර ගන්න ලකුණු හම්බ වෙනවා. එහෙනම් ලකුණු ටික හම්බ වෙනවා ලකුණු 4යි 2යි 2යි 4යි 2ක් විදිහටම ලැබෙනවා. හරි අපි එහෙනම් යමු 3 ගන්නට. පළාත් පාලන බල ප්‍රදේශ කඩහාම්බරය සඳහා නව කඩහාම්බර අයිතිකරු අරිපණම් බදුලු ලෙස කාර්තෝර රුපියල් 250ක් නැගින් මුදල් ගෙවයි. ගෙවලද වාර්ෂික අරිපණම් මුදල කොච්චරද කියලා අපෙන් අහනවා. එහෙනම් අවුරුද්දට ගෙවන්න ඕන ගාන හොයන්න කාර්තෝර ගෙවන්න ඕන ගානේ 4 4න් වැඩි කර ගන්න ඕන 250 වැඩි කිරීම 4 රුපියල් 1000ක් කියලා එනවා.
ඇස කඩගාම්මේ වාර්ෂික තක්සේරු අටනගම රුපියල් 25000ක් නම් බදු ප්‍රතිශතය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. වාර්ෂික බදු ප්‍රතිශතය කියන්නේ 100ට කොච්චරද කියලා අපෙන් අහන්නේ. ඒ කියන්නේ රුපියල් 25000ට අවුරුද්දට ගෙවනවා රුපියල් 1000ක් කියලා අපි වාගත්තා. 25000ට 1000ක් ගෙවනවලු. එහෙනම් 100ට කොච්චරද? දන්නේ නැහැනේ. x කියලා දාගන්න. අච්චර මෙච්චරයි නම් එච්චර කොච්චරද? කොහොමද පාවිච්චි කරන්නේ? එතකොට එක්ස්ට්‍රා ළඟින් තියෙන මේ දෙක වැඩි කරගන්න 1000 වැඩි කිරීම 100 බෙදන්න 25000. එතකොට 1000 වැඩි කිරීම 100 බෙදීම 25000. අග බින්දු තුනට කැපෙනවා 100 බෙදීම 25 කැපෙනවා. අපිට 104ක් කියනවා. කඩකාමර හිමියා මෙම කඩ කාමරයේ මාසික කුලිය ලෙස වර්ෂයක් අවසානයේ වරිපණම් බද මුදල් ගෙවූ පසු ඔහුට ඉතිරි වෙච්ච මුදල රුපියල් 17000. ඒ කියන්නේ වරිපණම් බද මුදල අවුරුද්දේ වරිපණම් බද මුදල 10000නේ. ඒතකොට 1000ක් ගෙවලා පස්සේ 17000ක් ඉතුරු වෙනවා කියන එකේ අදහස මෙයාගේ අවුරුද්දේ ලැබෙන මෙයාට හම්බෙන මුදල රුපියල් 18000ක් වෙන්න ඕනේ. 1000ක් යනු වෙන්නේ. ඒතකොට 18000ක් වෙන්න ඕනේ. 18000 තමයි 12න් බෙදන්න ඕනේ මාසයකට කුලිය අපිට හොයාගන්න. බෙදන්න ආසන්න වශයෙන් එකක් තියෙනවා. හයක් ඉතුරුයි 65ට 12 5යි. බින්දකට බින්දුව. එහෙනම් රුපියල් 1500ක් තමයි මෙයාගේ මාසික කුලිය වෙන්නේ. මෙයාට ලැබෙන මාසික කුලිය වෙන්නේ. ඊට පස්සේ බී කොටස. ඇල මාර්ගයක් යන්ත්‍ර 6කින් දින 8ක් පිළිසකර කළ හැකි බව සමිතු කරයි. මෙහි ඇදී වැඩ ප්‍රමාණය අන්ත දින ගන්න කොච්චරද අපෙන් අහනවා. 6 වැඩි කිරීම 8. යන්ත්‍ර දින 48යි කියලා එනවා. ඒ කියන්නේ මේ අදහස මොකද්ද? මේ තනි යන්ත්‍රයක් යොදලා මේ වැඩේ කරන්න ගියොත් දවස් 48ක් යනවා. යන්ත්‍ර 6කින් දින 8ක් කියන්නේ එක යන්ත්‍රයක් කරගෙන ගියොත් දවස් 48ක් යනවා. ඒක තමයි අපි මෙතනින් හොයාගත්තේ. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා දින 2කින් වැඩ කළ පසු යන්ත්‍ර දෙකක් ක්‍රියාවිරහිත වුණේ නම් ඉතිරි යන්ත්‍ර වලින් වැඩ ප්‍රමාණය කිරීම සඳහා දින කීයක් කිරීමට දින කීයක් ගත වෙනවද කියලා තමයි අපි අහන්නේ. ඒතර යන්ත්‍ර දෙකක් වැඩ කරන පස්සේ යන්ත්‍ර දෙකක් ක්‍රියාවිරහිත වෙනවා. දවස් 2ක් කොහොම හරි මේ යන්ත්‍ර 6න් වැඩ කරගෙන යනවනේ. 6 වැඩ කිරීම දෙක. ඔන්න 12යි. ඔන්න තනි අන්තයක් කරන වැඩ ප්‍රමාණය දවස් 12ක තනි අන්තයක් කරගෙන දවස් 12ක වැඩ කරන වැඩ ප්‍රමාණයක් අපි කරලා තියෙනවා මුල් දින දෙකේදී. හරිද? වැඩේ ඉවර කරන දවස් 48ක් යනවා තනි අන්තයක. එතකොට තව ඉතුරු වෙනවා කොච්චරද දවස් තනි අන්තයක් මේ වැඩේ කරගෙන ගියොත් යන්ත්‍ර දින. හරි යන්ත්‍ර දින කියලා කියන්නේ තනි අන්තයක් මේ වැඩේ කරගෙන ගියොත් එයාට යන කාලය තමයි. එහෙනම් නැත්නම් දින ගාන තමයි යන්ත්‍ර දින කියන්නේ. එතකොට දින 36ක් තව ඉතුරු වෙනවා නේ. 48ෙන් 12ක් කරනවා මුල් දින දෙකේදී. හැබැයි ඒ 36 කරන්න ඉතුරු වෙන්නේ යන්ත්‍ර හතරක් විතරයි. එහෙනම් 36 හතරෙන් බෙදා ගන්න. ඒතකොට දින ගාන එනවා කොච්චරද කියලා? දින 9. දින 9. ඒතකොට බලන්න දැන් මේ ගානේ මේ කරණම් ටිකක් කට්ටි කරලා තිබ්බ අපි මේක කලින් කරපු නිසා මේක හොයා ගන්නවට මේ 1000 කියලා හොයා ගන්නවට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන සුළු කර ගන්න ලකුණක් හම්බ වෙනවා. 104 කියලා ගන්න ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන 1812 හැම බෙදා ගන්න ලකුණක් හම්බ වෙනවා. මෙතන ලකුණක් හම්බ වෙනවා. මේක 48 කියලා හොයා ගන්න ලකුණක් හම්බ වෙනවා. මෙතන 12ක් කියලා හොයා ගන්න ලකුණක් හම්බ වෙනවා. 36 කියලා හොයා ගන්න ලකුණක් හම්බ වෙනවා. 36 4න් බෙදලා උත්තරේ 9 කියලා ගන්න ලකුණක් හම්බ වෙනවා. මොම ලකුණු ටික හම්බෙන්නේ. බලන්න 10 කීයද කියලා. ඊළඟට එතර ආයතනික සේවකෙක් දින 180. ඔන්න අපිට මේ ගාන අල්ලගන්න තියෙන පොයින්ට් එක. දින 180ක් තුළ පෙරවරු 6:30 සිට පෙරවරු 8:30 කැම වේලාව නම් දින සංඛ්‍යා වර්ගීකරණය කර පහත රූපේ දී ඇති වට ප්‍රස්ථාරය දක්වා ඇත. එතකොට 6:30යි 7යි කාලයි. ඊට පස්සේ 7:16 7:29යි 7:31 7:59යි 8:01 8:30 මේක දැක්කට පස්සේ 7:16 7:29 අතර තමයි මෙයා ගොඩාක්ම ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවද නේ? හරි. එතකොට කොහොම හරි 1180ක් නේ. අපිට දෙකක් දීලා තියෙනවා මේකක් එකක් 90යි එකක් 20යි කියලා. දැන් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ 6:30 7 කාලය අතර 6:30 7 කාලය අතර කොච්චර දින ගණනක් එයා ඇවිල්ලා තියෙනවද කියලා තමයි අපි අහන්නේ. දැන් මේ 180 කියලා කියන්නේ මේ සම්පූර්ණ වෘතේනේ. එතනින් තමයි ගණන් අල්ලන්නේ. හරිද? 180 කියන්නේ සම්පූර්ණ වෘතේ කියන්නේ අංශක 360ක් සමාන වෙනවා 180ට. සමානුපාතයි. අංශක 360ක් සමානුපාතයි 180ට. එහෙනම් මේ 6:30 7 කාලය අතර ඇති වෙන්නේ අංශක 90ක් නෙමෙයි. ඔයාලා වෙනන්නේ කොටුවක් දාලා දෙනවා. එහෙනම් අංශක 90ක් කියන්නේ කොච්චරක්ද කියලා තමයි අපි අහන්නේ. එතන එක්ස්ට්‍රා ළඟ තියෙන්නේ.
අච්චර මෙච්චර නම් එච්චර කොච්චරද කියන එක මගේ අදහස. එක්ස් ළඟ තියෙන 180යි. මම වැඩි කරගත්තා. 300ට බෙදාගත්තා. 180 වැඩි කිරීම 90 මෙතන 360. සුළු කර ගන්න 2යි 90 බෙදීම 2 කියන්නේ 45යි. මම මේ 90ට අදාළ ප්‍රමාණය මේ පැත්තේ රතු පාටින් දා ගන්න 45ක් කියලා. හරි 45යි. හරි ඊට පස්සේ මොකද කියන්නේ? පෙරවරු 8යි 1යි 8යි 30යි අතර. කාලයට අදාළ කේන්ද්‍රික කෝණ අංශක 20ක් නම් ඒක අපෙන් යන කොච්චර දින ගන්නද? ඒකත් හොයන්නේ අර විදිහම තමයි. හරි. ඒකත් හොයන්නේ මේ විදිහම තමයි. 360ක් කියන්නේ 180ක් නම් අංශක 20ක් කියන්නේ කොච්චරද? x. එතකොට x ළඟින් තියෙන 180යි 20යි x ළඟින් තියෙන 360 බෙදා ගන්න. බෙදුවාම 2යි. 20 බෙදීම 2 කියන්නේ 10යි. එහෙනම් මෙතන දාලන ගාන වෙන්නේ 10යි. ඊළඟට පෙරවරු 7යි 30ක සහ 7යි 59 අතරතුර කාලයයි පැමිණි දින ගණන. මෙන්න මේ දින ගණන ඒ කියන්නේ අපි දැන් කතා කරන්න ඉස්සරහට සාධාරණ තියෙන එක සහ පෙරවරු 8යි 1යි 8යි 30 අතර කාලය තුර පැමිණි දින ගණන. ඒ කියන්නේ මේ දින 10. මෙන් තුන් ගුණයක් ලු. හරි. එහෙනම් 7යි 16යි 7යි 29 අතර කේන්ද්‍රික කෝණ කීයද කියලා අපෙන් අහනවා. ඒ තුන් ගුණයක් කියලා කියන්නේ අපෙන් අහන්නේ මේ 7යි 16යි 7යි 29 අතරනේ. මේ 20 වගේ තුන් ගුණයක් ලු මෙන්න මේක. ඒ කියන්නේ 20 වගේ තුන් ගුණයක් කියන්නේ අංශක 60යි. ප්‍රමාණයක් ගත්තොත් 10ක් වගේ තුන් ගුණයක්. 10 වගේ තුන් ගුණයක් කියන්නේ මෙතනට එන්න ඕනේ 30. කෝණේ තුන් ගුණයක් වෙනවා නම් ප්‍රමාණයේ තුන් ගුණයක් වැඩි වෙන්න ඕනේ. අපෙන් අහන්නේ මෙන්න මේ කෝණේ කීයද කියලා. ඉතින් මේ සම්පූර්ණ උත්තරය 360යි නේ. 90යි 20යි 60ක් ගියාට පස්සේ ඉතුරු කෝණේ මොකද්ද කියලා තමයි අපි බලන්න ඕනේ. සරල දෙයක් අපි ජ්‍යාමිතියේ දිත් හෙව්වේ ඔහොමනේ. ඉතින් 360 න් අඩු කරගන්න 90 කුයි 20 කුයි 60 කුයි. 90 90 60 150 150 170 170යි. එහෙනම් 360 න් මේ 170 අඩු කරගත්තොත් අපේ එනවා 190. ඊට පස්සේ පෙරවරු 7යි 31 7යි 59 කාලය තුල පැමිණි දින කාලය තුල පැමිණි දින පැමිණි විට දින 3කට එක නිමාඩුවක්. දවස් 3කට එකක් හම්බ වෙනවලු 7යි 31යි 7යි 59. 7යි 31 7යි 59 කියන කී අදහස මෙන්න මේක මෙන්න මේ 30ට දවස් 30ට දවස් 30න් දවස් 3කට එක නිමාඩුව ගන්න ගන්න පුළුවන්. 8යි 1යි 8යි 30 අතර කාලය පැමිණි විට දවස් 2කට එක නිමාඩුවක් ගන්න පුළුවන්. එහෙනම් ගන්න පුළුවන් මුල් නිමාඩුව ගන්න කොච්චරද තමයි පින් අහන්නේ. එතකොට 8යි 7යි 31යි 7යි 59 අතර දවස් 30ක් එනවනේ. අපි 30 බෙදීම 3 කියලා ගමු. එතකොට දවස් 3කට එක නිමාඩුවක් ගන්න පුළුවන්. දවස් 30ට නිමාඩු කීයක් ගන්න පුළුවන්ද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙතෙන්. 8යි 1යි 8යි 30 අතර දවස් 10ක් එනවා. දින 2කට වඩාක් නිමාඩුවක් මේ. එතකොට අපි 10 2 බෙදුවොත් කොච්චර නිමාඩු ගණන් ගන්න ඕනද කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට 30 බෙදීම 3 කියන්නේ 10යි. 10 බෙදීම 2 කියන්නේ 5යි. 10යි 5යි 15ක් විතර අපිට ලැබෙනවා. 10යි 5යි 15ක් විතර ලැබෙනවා. හරි. ගන්න පුළුවන් උපරිම නිමාඩු ගණන 15. දැන් බලන්න මේ ගානේ මෙන්න මේ කෑල හොයා ගන්නවට මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා අහමු දෙකයි. ඊට පස්සේ ඔගොල්ලෝ රෝමිල ලකන් දෙකේ අතන හොයා ගන්නවට එතන වැඩි කර ගන්නව ලකුණක් තියෙනවා ඒකෙත් උත්තර ලකුණක් තියෙනවා ලකුණු 10. ඊට පස්සේ මේ ගාන මෙතන හර 60 හොයා ගන්නවට කියන්නේ තුන් ගුණයක් කියලා හොයා ගන්නවට 60 හොයා ගන්න ලකුණක් තියෙනවා. ඊට පස්සේ අඩු කරන්න ලකුණක් තියෙනවා. මේ ඔක්කොම අඩු කරන්න ලකුණක් තියෙනවා. උත්තරේ ලකුණක් තියෙනවා. හරි. උත්තරේ ලකුණක් තියෙනවා. ඊට පස්සේ 30 බෙදීම 3ට ලකුණක් දෙනවා. 10 බෙදීම 2ට ලකුණක් දෙනවා. මේ උත්තරේ ලකුණක් දෙනවා. ලකුණ 10 එන්නේ එහෙමයි. හරි. අපි යන අන්තිම ගානට යමු. අන්තිම ගාන බලාගන්න. ප්‍රමාණයෙන් සර්ව සමාන සර්ව සම රතු පාට බෝල දෙකක්. රතු පාට බෝල දෙකක්. සහ බෝල දෙකක්ද කොළ පාට බෝල දෙකක්ද පෙට්ටි එකද ඔක්කොම බෝල 4යි. රතු පාට බෝල දෙකේ අංක 1 සහ 2 කියලා නම් කරලා තියෙනවා. 1 2.
පොළපාට බෝලකෙ අංක 1 සහ 2 කියලා නම් කරලා තියෙනවා. 1 2 පෙට්ටියෙන් අනුලෙස බෝලයක් ඉවතගෙන අංකය පරීක්ෂා කර නැවතෙන් බෝලය පෙට්ටිය තුල දානවා. ඇතුළට දානවා කියන එකේම අදහස ආයි පාරක් ඒ බෝලය ගන්න පුළුවන් කියන එකනේ. හරි, පාට යම්කිය දෙකම සඳහන් කර ගන්නවා. ඇතුළට දානවා කියන එකේ අදහස ආයේ බෝලේ ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ මල්ල ඇතුලේ මල්ලක් කියලා දන්නවද? මල්ල ඇතුලේ මෙහෙම බෝල වර්ගයක් තියෙනවා. අපි රතු පාට බෝලේ ගන්නවා. එළියට ගත්තට පස්සේ අපි හිතමු පළවෙනි මේ රතු පාට එක කියන එක ගත්තා කියලා. රතු පාට එක කියන එක ගන්නවා. අරගෙන ආයි දානවා. ආයි ඇතුළට දානවා. ආයි ඇතුළට දානවා නම් ආයි පාරක් එක ගන්න පුළුවන්. හරි, ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම කාරණාව. රෝමිලක්කගෙන් අහනවා බෝලේ විතර ගැනීමේ පරීක්ෂණ ලදා නියදකාශයේ කොටු දැල තුළ කතර ලකුණු යොදා නිරූපණය කරන්න. එහෙනම් රතු එක බෝලේ ආයි පාරක් කරන් ආයි පාරක් දාන්න පුළුවන්. රතු දෙක එකක් තියෙන්න පුළුවන්. ඕන එකක් පුළුවන් නිසා අපිට මේක ඔක්කොම ටික මේ විදිහට කතර දාලා මේක කරන්න පුළුවන්. අවස්ථා දෙකේදීම එක වර්ණ සහිත බෝල ගැනීම සිද්ධිය අදාළ ප්‍රදේශයේ කොටු දැලක වඩ කොටයි සම්භාවිත ලියන්නේ. එකම වර්ණයේ තියෙන බෝලේ එකම බෝලේ නෙමෙයි, එකම වර්ණයේ. ඒ කියන්නේ රතුනම් රතු ඉලක්කම් අදාළ නැහැ. එහෙනම් අපිට මෙන්න මේ ටික ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ටික ගන්න පුළුවන් හේතුව මේ පළමු අවස්ථාවේ කොළ පාට, දෙවෙනි අවස්ථාවේ කොළ පාට. ඒක කොළ එකද දෙකද කියලා අදාළ නැහැ. පළමු අවස්ථාවේ කොළ පාට, දෙවෙනි අවස්ථාවේ කොළ පාට. ඒකද දෙකද කියලා අදාළ නැහැ. පළමු අවස්ථාවේ රතු, දෙවෙනි අවස්ථාවේ රතු. පළමු අවස්ථාවේ රතු, දෙවෙනි අවස්ථාවේ රතු. එහෙනම් ඔක්කොම අපිට තියෙනවා සිද්ධි 4ක් අතර 16යි. මේ සිද්ධියලා දාලා දෙන 8ක් 16න් 8ක් ඒ කියන්නේ භාගය විතරයි. අටෙන් බෙදා ගන්න පුළුවන් නේද? ඊළඟට රෝම ඉලක්කම් 3. මෙම සම්භාව්‍ය පරීක්ෂණ දාලා අදාළ බෝලවල අංක සටහන් කර ගැනීමේ සිද්ධියට අනුව පහත රුක්සරණ සම්පූර්ණ කරන්න. එතකොට දැන් මේකේ මම ආයි පාරක් හදගත්තොත් රතු 1 රතු 2 පොල එක පොල දෙක කොහමද තියෙන්නේ? දැන් මේ පාට නෙමෙයි කතා කරන්නේ, මේ කතා කරන්නේ ඔත්තේ ඉරට්ටෙද කියන එක. ඒතර ඔත්තේව තියෙනවා දෙකක්. එක ඔත්තේනේ. ඉරට්ටේව තියෙනවා දෙකක්. එහෙනම් පළවෙනි පාර ඉරට්ටේ සංඛ්‍යාව ගැන සම්භාවිතාව 4න් 2යි 4න් 2. දෙක තව චුට්ටක් සුළු කරගත්තොත් අපිට දෙකෙන් කියන එක එනවනේ. ඒක තමයි මේ පෙන්නලා දෙන්නේ. එහෙනම් ඔත්තේ එකක් ගැනීම සම්භාවිතාව 2න් 1යි. ආයි පාරක් ඉරට් එකක් ගැනීම සම්භාවිතාව 2න් 1යි, ඔත් එකක් ගැනීම සම්භාවිතාව 2න් 1යි. ඉරට් එකක් ගැනීම සම්භාවිතාව 2න් 1යි, ඔත් එකක් ගැනීම සම්භාවිතාව 2න් 1යි. හරි. ඔයගොල්ලෝ ටික හරියට කරලා තිබ්බා. ඊට පස්සේ රුක් සටහන ඇසුරෙන් අඩු වශයෙන් එකවරක්වත්, අඩු වශයෙන් එකවරක්වත් කියවම දෙපාරක් ගන්න එක ගන්න පුළුවන් ඉරට්ේ සංඛ්‍යාව ලැබීම සම්භාවිතාව. එතකොට ඔයාලට මේ පළවෙනි අත්ත ගන්න පුළුවන් මේ ආකාරයට, මේ දෙවෙනි අත්ත ගන්න පුළුවන්, මේ තුන්වෙනි අත්ත ගන්න පුළුවන්, මේ අවසාන අත්ත ගන්න බැහැ. මොකද අවස්ථා දෙකේම ඔත්ේ ආරම්භ තියෙන නිසා එක අවස්ථාවකවත් ඉරට් එක අරන් නැහැ. එහෙනම් එකෙන් එක දෙකට ගනිනවම 4 1යි. මේකයි මේ ගනිනවම ඒත් 4 1යි. මේ අත් අරි ගනිනවම ඒත් 4 1යි. මේ ටික එකතු කරගත්තට පස්සේ 4 1 4 1 4 1 4 3යි. වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ අවස්ථා දෙකේදීම එකම පෝලයක් ලබා ගැනීමේද, එසේ නැත්නම් අඩු වශයෙන් එකවරක්වත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ගැන හේතු සහිතව ප්‍රකාශ කරන්න. හරි. වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ අවස්ථා දෙකේදීම එකම පාට බෝලයක් ගැනීම සම්භාවිතාවද, එසේ නැත්නම් අඩු වශයෙන් එකවරක්වත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවද? අඩු වශයෙන් එකවරක්වත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම සම්භාවිතාව ඔන්න 4න් 3යි කියලා අපි හොයාගෙන තියෙනවා. එකම පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව අපි උඩදී හොයාගත්තා මට මතක විදිහට දෙකෙන් එකක් කියලා. එතකොට දෙකෙන් එකද ලොකු, හතරෙන් තුනද ලොකුද කියලා තමයි අපි බලා ගන්න ඕනේ. ඉතින් අපිට දෙකෙන් එක කියන එක දෙපැත්තම හතරෙන් වැඩි කරගත්තොත් දෙකෙන් එක කියන එක අපි සරලවද දෙකෙන් එක කියන දෙපැත්තම දෙකෙන් වැඩි කරගත්තොත් අපිට එනවා හතරෙන් දෙකයි කියලා. එතකොට හතරෙන් තුන කියන එක ලොකුනේ හතරෙන් දෙකට වඩා. එහෙනම් ඕගොල්ලෝ ලියා ගන්න පුළුවන් හතරෙන් තුන විශාලයි හතරෙන් දෙකට වඩා. එම නිසා අපිට කියන්න පුළුවන් හතරෙන් තුන කියලා කියන්නේ අඩු වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලැබීමේ සම්භාවිතාව වැඩිය
ඔහොම කියන්න ඕනේ හේතු තමයි මෙන්න මේ හතරේ තුන කියන එක හතරේ තුනකට වඩා විශාලයි කියන එක මම මේ කෙටියෙන් ලියුවේ. හරි, එතකොට ඔයගොල්ලන් මේ ගානේදී බලා ගන්න හරියට. නියද ආකාශයේ ඇඳලා ලකුණු කර ගන්නවා, ලකුණු දෙකක් හම්බ වෙනවා හරියටම ඇඳ ගන්නවා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට රෝම ඉලක්කම් දෙක මෙතන සුළු කරලා වට කරලා පෙන්නන ලකුණක් හම්බ වෙනවා මෙතන මේ මේ අගෙට ලකුණක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ වටෙන් 16 අට කියලා එවුවත් ලකුණු හම්බ වෙනවා. හරි, ඊට පස්සේ මෙතන කොටු දාලා ලකුණු කරනවා ලකුණු තුනක් හම්බ වෙනවා හරියටම. ඊට පස්සේ මෙතන සුළු කරලා 4 3ක් කියලා ගන්න ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේක ලියලා අඩු වශයෙන් එකවරක්වත් ලැබීමේ සම් ඉරට්ට සංඛ්‍යාවක් මේ සම්භාවිතාව වැඩි කියලා ලියනකොට ලකුණක් හම්බ වෙනවා. කොහොමයි ලකුණු 10 හම්බෙන්නේ බලන්න ඕගලන්ගේ අඩුපාඩු මොනවද කියලා. මෙතෙන්ට දෙකක් හම්බ වෙනවා, මෙතෙන්ට එකයි, ආයි වට කර ගන්නවට ලකුණයි 4යි, ඊට පස්සේ 5 6 7යි 8යි, මෙතන වැඩි කර ගන්නවට ලකුණක් දෙනවා, සෝරි මේක එකතු කර ගන්නවට වැඩි කරලා උත්තර ටික ගන්නවට ලකුණක් දෙනවා, ලකුණු 10 වුණා යන්නේ. හොඳයි, එහෙනම් බලන්න ඔයගොල්ලන්ගේ මේ ලකුණු 100 කියද කියලා මම දැක්ක අනුගණන් ගත්ත කොටියක් තියෙනවා. අඩු වෙලා තියෙන කට්ටියක් හිටියා. එතකොට ඒගොල්ලන්ට අඩුපාඩු ටික හදාගන්න අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ පේපර් එකට තමන් ඉන්න මට්ටමේ ඉඳලා ඔයගොල්ලෝ අනුගණන් වල ගන්න කට්ටිය ඒක විදිහට අනිත් අය ලකුණු 4ක් 5ක් හරි වැඩි කර ගන්න උත්සාහ කරන්න. මොකද අපි සතිපතා මේ විදිහට පේපර්ස් කරගෙන යද්දී ඔයගොල්ලන්ට මම කියන්නේ පේපරෙන් ලකුණු 2 3ක් වැඩි කරගෙන ඒක ස්ථාවර කරගන්න, ඒ තුලින් ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න අහලා දිනවා ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක. ඒකෙන් උත් ඔයගොල්ලන්ට පුළුවන් අපේ ක්ලාස් වලට ජොයින් වෙලා අප්ඩේට්ස් ගන්න. හොඳයි, අපි එහෙනම් ඊළඟ පේපර් එකත් එක්ක සම්බන්ධ වෙමු. හැමෝටම ජය වේවා. ගුඩ් ලක්.